नमो बुद्धाय 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 साधु 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 नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිට්ඨ පිංගල්ලකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංවත්නි ආසිරිමත් දම්සක ඒ සදාම් දේශනාවේ තවත් උතුම් දෙසුමක් ශ්‍රවණය කරන්නට අය ඔබාද මේ මොහොතේ සැදී පැහැදින්නේ. පින්වත්නි මනුලව උපන් අපිට මනුලවදී අපේ ජීවිතවලට ලැබුණු උත්තරීතරම දායාදේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වෙන්න ලැබීම. ඒ දේ නොලැබී මේ ලෝකේ වෙන මොන දේ ලැබුවත් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබීමෙන් අපිට සිදුවන යහපත ඒ කිසි දෙයකින් අපේ ජීවිතරට සිදු නොවී තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකු වෙන්න නොලැබී අපිට මේ ජීවිතේ ලැබෙන අනිත් හැම දෙයකම වටිනාකම කාලයකට අයිති. ඒ හැම දෙයක්ම තාවකාලිකයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකු වීම නිසා අපේ ජීවිතයට ලැබෙන වටිනාකම තක්සේරු කළ නොහැකි එකක්. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකෙකු වෙන්න ලැබීමෙන් තමයි සදාටම සතර අපා දොරටු වැහුණු ආර්ය ශ්‍රාවකත්වයට එන ලැබෙන්නේ. අනවරාග්‍ර සසරට සීමාමායින් වැටෙන්නේ. ඒ වගේම සසර දිහාවටම හැරුණු අපේ ජීවිතවල දිසානතිය
නිවන දිහාවට හැරෙන්නේ. ඒ වගේම මේ සියලු දුක් ගොඩම කෙලවර කරලා දාලා සංසාර දුකින් අත් මිදින්න ලැබෙන්නේ. ඒසාවෝ මහත්තු යහපත මහත්තු සැපයක් භාගතුන් වහන්සේව සරණ යන්න ලැබීමේ අපේ ජීවිතවලට ලැබෙනවා. ඉතින් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක විදියට අපි භාගතුන් වහන්සේව ගුණ වශයෙන් භාගතුන් වහන්සේව සරණ යන්න ඕන. දැන් භාගතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට වදාලේ ඔබ මෙන්න මේ විදිහට තමයි කව සාස්ත්‍රෝන් වහන්සේව සිහි කරන්න ඕන. ඒ තමයි මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං වනසේක මෙසේ සම්මා සම්බුද්ධ වනසේක මෙසේ විඥාචරණ සම්පන්න වනසේක ඔන්න ඔය ආකාරයෙන් තමයි කිව්වා භාගතුන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයා තමන් සරණ ගිය සාස්ත්‍රෝන් වහන්සේව සිහි කළ යුත්තේ. ඒ සාස්ත්‍රෝන් වහන්සේ ගැන හික්මී යුත්තේ. එතකොට භාගතුන් වහන්සේ අරහං කියලා කියන්නේ පිළිගන අපේ සිත නිරායාසයෙන්ම සරාගී සිතුවිලි එකතු වෙනවද නැද්ද? එකතු වෙනවා. දේශ සහගත සිතුවිලිත් එකතු වෙනවා. මෝහ සහගත සිතුවිලිත් එකතු වෙනවා. ඒ වුණාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිත කවමදාකවත් සරාගී සිතුවිලින් එක් නොවී තිබුණා. දේශ සහගත සිතුවිලි එක, මෝහ සහගත සිතුවිලි එක් නොවී තිබුණා. බුදුරජාණන් වහන්සේගේ හිත මේ අනන්ත වූ ආකාශය වගේ. දැන් මේ ආහසේ ඉර පායනවා, හඳ පායනවා, තරු පායනවා. ඒත් ආහස කවමදාකවත් ඒ හිරුත් එක්කවත්, සඳුත් එක්කවත්, තරුත් එක්කවත් එකතු නොවී බැලු බැලු හාත් පස අහස නිදහස්සමයි තියෙන්නේ. ඒ වගේ භාගතුන්ගේ සිත කවමදාකවත් කෙලෙසුන් සමගින් එක් නොවී තිබුණා. ඒ වගේ මේ දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව්මිනිස් ප්‍රජාවිත ලෝකේ ඉන්නේ කිසිවෙකුට කිසි ලෙසකින් බුදුරජාණන් වහන්සේගේ සිතේ කෙලෙස් මාත්‍රයක් උපදවනවා කියන කාරණය කිසි ලෙසකින් සිදු කළ නොහැකි වූ දෙයක්. ඒ තමයි භාගතුන් වහන්සේගේ නිකලෙස් බව. දවස භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ අලුත ඔය තණ්හා රති රඟාගෙන මාර දෝරු අපි වනාන්තරින හස්ති රාජේ තොණ්ඩුවකින් බැඳලා අරගෙන එන වගේ අපේ ශ්‍රමණ ගෞතම රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන එනවා කියලා මාරතෙමිට පොරොන්දුලා භාගතුන් ආදි ඉස්සරහට ආවා. ඇවිල්ලා භාගතුන් වහන්සේගේ වීත රාගීත සරාගී කරන්න තමන්ට කළ හැකි සියල්ල කළා. නමුත් භාගතුන් වහන්සේ විරාගී සිතකින් ඒ විමුක්ති සුව විදිමින් ප්‍රතිමාවක්සේ
නොසෙල්ලේ හිටියා. අන්දිමට අර මාර දෙවරු කතා වුණා. රාගය ප්‍රහාණය නොවුණු ශ්‍රමණයෙකුට හරි බ්‍රාහ්මණයෙකුට හරි ඉස්සරහට ඇවිල්ලා අපි මේ ආකාරයෙන් හැසිරුණ නම් ඒ කෙනාගේ හදවත පැලෙනවා කිව්වා. මුවින් උණුලේ වැක්කිරෙනවා කිව්වා. උමතු වෙනවා කිව්වා. සිහි විකල් වෙනවා කිව්වා. අමුවෙන් කඩලා අවුවට දාපු උණ බටයක් වේලිලා මැල්ලවෙලා යනා වගේ ඒ අය ඒ විදියට අසරණ වෙලා යනවා කිව්වා. ඊට පස්සේ ඒ රන්නා රති රඟගෙන මාර දූරු තිදෙන සිය අපේක්ෂාවත් හැරලා හිස්සතින් එනවා. මාරතේ මේ දුර තියා දැක්කා. දැකලා අහනවා, අනේ මෝඩියේ, නුඹලා හිතුව දෙව්වා මානෙල් දන්වලින් පර්වතයන් ඇදගෙන ඉන්න හිතුව දෙව්වා. නියබොදු වලින් ගල්කන්දක් හාරන්න හිතුව දෙව්වා. දත්වලින් යකඩ හපන්න හිතුව දෙව්වා. හිස මත පර්වතයක් තියාගෙන ගැඹුරු ජලේ පිහිනන්න හිතුව දෙව්වා. පපුවේ උලක් කෙරුණා වගේ ශ්‍රමණ ගෞතමයන් කෙරේ කලකිරිලා ආව නේ දෙව්වා. දැන් බලන්න, ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අරහන් නම් සම්බුදු ගුණය. උන් කොයි තරම් අනග රැගුම් පෑවද භාගතුන් වහන්සේගේ හිතේ රාගය උපද්දවද්ද. නමුත් අන්තිමට සියලු දෙනා පෙරදුනා. ඒ නිසා භාගතුන් වහන්සේ හිතේ කවමදාකවත් මේ දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාදී ලෝකෙ කිසිවෙකුට කෙලෙස් මාත්‍රයක් ඉපැද්දවිය නොහැකි. ඒ භාගතුන් වහන්සේ රාගය ප්‍රහාණය කළා, දේශය ප්‍රහාණය කළා, මෝහය ප්‍රහාණය කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබුණේ වීත රාගයෝ හිතක්, වීත දෝෂයෝ හිතක්, වීත මෝහී හිතක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අරහන් නම් වූ සම්බුදු ගුණය. ඉදුළු ශ්‍රාවකය සිහි කරනවා මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහන් වනසේක කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ශ්‍රාවකය භාගතුන් වහන්සේගේ සම්බුදු ගුණය සිහි කරනවා. පින්වනි, භාගතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බව ගැන කියන්නේ භාගතුන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළා. මේ ලෝකේ අවබෝධ කළ යුතු දේවල් යම් තාක් තියෙනවද, භාගතුන් වහන්සේගේ අවබෝධයත් ඒ තාක්ම තියෙනවා. මේ ලෝකේ අවබෝධ කළ යුතු දේවල් යම් තාක් තියෙන්නේ භාගතුන් වහන්සේගේ අවබෝධයත් ඒ තාක්ම තියෙනවා කියනවා. භාගතුන් වහන්සේ අවබෝධයේ තියෙන යම් තාක්ද මේ ලෝකේ අවබෝධ කර යුතු දේවලුත් තියෙනේ තාක් කියනවා. ඒකයි භාගතුන්ට සියල්ල දන්නා, සියල්ල දක්නා කියන්නේ. දවසක් භාගතුන්ගේ ශ්‍රාවක භික්ෂූන් එක්ක ඇටේරියා වනාන්තරයක වැඩ ඉදදී මේ බිම වැටලා තිබුණු ඇටේරියා කොළ ටිකක් භාගතුන් තමගේ ශ්‍රී හස්තයට ගත්තා. අරගෙන ආනවා, පින්වත් මහණෙනි,
මගේ අතීතේ නැට්ටේරියා කොළද වැඩේ මේ වනාන්තරයේ අනිත් ඇට්ටේරියා ගස්වල තියෙන ඇට්ටේරියා කොළද වැඩි ඇව්වා. ස්වාමීන් වහන්සේලකව භාගතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ඇට්ටේරියා කොළ සල්පයයි නේ කිව්වා. මේ වනාන්තරයේ අනිත් ගස්වල තියෙන ඇට්ටේරියා කොළ ඉතා බොහෝමයි නේ කිව්වා. එහෙම කිව්වම භාගතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මාගේ අවබෝධය මේ ඇට්ටේරියා වනාන්තරයේ ගස්වල තියෙන ඇට්ටේරියා කොළ වගේ කිව්වා. මා ඔබට දේශනා කළපු දහම මගේ මේ අතීතේ ඇට්ටේරියා කොළ වගේ ස්වල්පයි කිව්වා. මහණෙනි මා කුමක් නිසා කුමන අර්ථයක් නිසා මා අවබෝධ කළ සියල්ල ඔබට නොපවසන ලද්දේද? මහණෙනි මා යමක් නොපවසුවද මහණේ කිසිවක් ඔබට අර්ථය පිණිස නොපවතී කිව්වා. ඔබට නිවන පිණිස නොපවතී කිව්වා. ඒ කිසිවක් ඔබට අවබෝධයෙන් කලකිරීම පිණිස, නොවැළීම පිණිස, නිදහස් වීම පිණිස, සංසිඳීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස, විශිෂ්ට ඥානය පිණිස, නිවන පිණිස කිසිවක් නොපවතී කිව. නමුත් මහණෙනි මා ඔබට යමක් දේශනා කළාද ඒ දේශනා කළ සියල්ල තමයි මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුකේ නිරුද්ධ වීම, මේ තමයි දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව කියලා මා ඔබට යමක් දේශනා කළාද මහණෙනි දෙසු සියල්ල ඔබට අර්ථයේ පිණිස පවතිනවා කිව්වා. නිවන පිණිස පවතිනවා කිව්වා. අවබෝධයෙන්ම කලකිරීම පිණිස, නොවැළීම පිණිස, නිදහස් වීම පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සත්‍ය අවබෝධය පිණිස, නිවන පිණිස පවතිනවා කිව්වා. තොර බලන්න ඒ තමයි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ අවබෝධය. දවසක් ඔය අබේරාජ කුමාරයා භාගතුන් වහන්සේ අනව භාගතුන් වහන්සේ ඉස්සරහට ශාස්ත්‍රීය පඬිතවරු, බ්‍රාහ්මණ පඬිතවරු, ගෘහපති පඬිතවරු, ශ්‍රමණ පඬිතවරු එලා නානා මාදිරිය ප්‍රශ්න අහනවා කිව්වා. භාගතුන් වහන්සේම ප්‍රශ්න අහනකොට යම් කෙනෙක් මගේ ළඟට එලා මේ ප්‍රශ්නය වුත් මා දෙන පිළිතුර මේකයි කියලා කලින් සැලසුම් සහගතව දෙන පිළිතුර හදාගෙන දෙන්නේ ඇව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා පින්වත් අබේරාජ මාව ඔබ නුඹින්ම මා විමසන්නම් කිව්වා. දැන් ඔබ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ වාහනාදන කෙනෙක් හැටියට කිව්වා. දැන් ඔබ යම් කෙනෙක්ගේ වාහනේ එක් එක් කොටස ගැන ඔබෙන් ඇහුවාම ඔබ කල් දෙයා ඒ දෙන පිළිතුර හිතෙන් හදාගෙන දෙන්නේ ඇව්වා. ඊට පස්සේ අබේරාජ කුමාරයා කියනවා භාගතුන් වහන්ස මම ගැන බොහෝ දෙනෙක් දන්නේ වාහන හදන කෙනෙක් හැටියට කිව්වා. මට බොහෝ වාහන තියෙනවා කිව්වා. භාගතුන් වහන්ස මේ වාහනේ තියෙන හැම කොටසක් ගැන නිපුණ වූ ශිල්පිය වූ මනා දැනුමක් මට තියෙනවා කිව්වා. ඒ නිසා යම් කෙනෙක් මගෙන් යමක් ඇවිල්ලා අහනවද වාහනේ කොටස් ගැන ඒ අවස්ථාවට අනුකූලමට දෙන පිළිතුර වැටහෙනවා කිව්වා. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාළ අබේරාජේ වගේමයි කිව්වා. තථාගතයන් වහන්සේට තථාගතයන් වහන්සේ මේ ධර්ම ධාතුවම මනාකොට අවබෝධ කරලා කිව්වා ඉන්නේ. ඒ නිසා මා තථාගතයන් වහන්සේගෙන් කුමන ආකාරයේ ප්‍රශ්නයක් ඇවිල්ලා කවුරුන් ඇසුවද තථාගතයන් වහන්සේට දේවතු පිළිතුර
ප්‍රතිබානෙම වැටෙනවා කිව්වා. ඊතර බලන්න භාගතුන් වහන්සේගේ අවබෝධය වගේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. ඊතර ශ්‍රාවකයා මෙසේ භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා භාගතුන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය සිහි කරනවා. ඒ ගුණය අදාහ ගන්නවා. ඒ වගේම ශ්‍රාවකයා භාගතුන් වහන්සේ මෙසේ විද්‍යාචරණ සම්පන්න වනසේකලේ ගුණය සිහි කරනවා. දැන් පින්වනේ භාගතුන් වහන්සේට තමන් ඇතුළු මේ සියලු ලෝක සත්ත්වයා පෙර සසරේ ගෙවාගෙන ආව ජීවිත එකක් පාසා එකක් ඒ ආකාරයෙන්ම සිහි කරන්න පුළුවන්, දකින්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුසති ඥානය. දවසක් භාගතුන් වහන්සේ දුර්භික්ෂ කාලෙක භික්ෂු සංඝයා සමගින් නාලන්දාවට පිණ්ඩපාතේ වඩිනවා. එකල මේ නිගණ්ඨනාත පුත්‍ර ආසිකාන්දක පුත්‍ර ගාමිනිගෙන තමන්ගේ ශ්‍රාවකයව මෙන්න මේ විදිහටලා භාගතුන් වහන්සේව අභියෝගයට ලක් කරන්න ඒතර ඔබ බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ කෙනෙක් වෙයි කියලා ඔන්න ගාමිනි මෙව භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නවිලා දැන් ආ. ඒ ආසිකාන්දක පුත්‍ර ගාමිනි ආනවා මේ ගෞතමයන් වහන්ස මේ ශ්‍රමණ ගෞතමයන්ට මේ දායක පවුල් කෙරෙහි හිතයිසි බවක් අනුකම්පා සහගත බවක් තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ භාගතුන් ආචාදලා පින්වත් ගාමිණී මේ දායක පවුල් කෙරෙහි හිතයිසි බවක් සානුකම්පිත බවක් දයාවන්ත බවක් සාස්ෘණාදිට තියෙනවා කිව්වා. ඊළඟ අසවල් දීකට දැව්වා මේ කෝපන් වලින් යැපෙන කාලේ මේ දුර්භික්ෂ කාලේ මේ භික්ෂු සංඝයායක මේ ගෙපිලිවිලෙන් ගොළු පිණ්ඩපාත වඩින්නේ අසවල් දීකටද කියලා ඇව්වා. ඒ මොහොතේ භාගතුන් වහන්සේ වදාලා පින්වත් ගාමිනී මම කල්ප 91ක් මේ මොහොතේ ආපස්සට බැලුවා කිව්වා. ඒ කල්ප 91 ඇතුළත තමන් පිසු ආහාර වලින් දන් නැන්දක් බෙදලා වෙනසී ගිය පවුල් පවුලකේ කල්ප 91 ඇතුළත මා දකින්නේ කිව්වා. ඒ තමයි භාගතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස ඥානය. ඒ වගේම භාගතුන් වහන්සේට මේ සියලු ලෝකවල ඉන්න සත්‍යයන් කර්මානුරූපව ඒ ඒ ලෝකවලින් චුත වෙලා නැවත කර්මානුරූපම සුගති දුගති ලෝකවල උපදින හැටි ඒ ආකාරයෙන්ම දකින්න බලවන්. ඒ තමයි භාගතුන් වහන්සේගේ චුතූපපාත ඥානය. දැන් අර දීඝා උපාසක කලුරිය කළාම ශ්‍රාවක භික්ෂූන් ඇවිල්ලා භාගතුන් වහන්සේ අහනවා, භාගතුන් වහන්සේ දීඝා උපාස කලුරිය කළා කොහේද උපන්නේ ඇහුවා. භාගතුන් වහන්සේ වදාලා දීඝාව අනාගාමී වෙලා බබල උපන්නා කිව්ව, එහිදීම පිරිනුවන් පානවා කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ චුතූපපාත ඥානය. ඒ වගේම භාගතුන් වහන්සේ මේ සත්‍යයේ සසරේ පැවැත්ම හදන මේ චිත්තබ්බයන්තරේ පවතින කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරයි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණය වූ බවට දක්නා නුවණ බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ තමයි භාගතුන් වහන්සේගේ ආසවකේ ඥානය. දැන් ඒ ආශ්‍රවයන් ප්‍රහාණය කළ නිසා භාගතුන් වහන්සේ කීනාශ්‍රවයි. ඒතර භාගතුන් වහන්සේට කිසිවෙකුට ඇවිල්ලා
භාගතුන්හන්සේ ආශ්‍රයම් ප්‍රහාණය කළා කිව්වට මෙන්න මේ ආශ්‍රව ධර්මයන් භාගතුන් වහන්සේ තුළ පවතිනවා කියලා කරුණු සහිතව අභියෝග කළ නොහැකි. ඇයි භාගතුන් වහන්සේ ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කළා. ඒ වගේම භාගතුන් වහන්සේට බොහෝ දුර තිබෙන රූපයන් පවා ඒ පවතින ආකාරයෙන්ම කිසිදු බාධාවකින් තොරව දකින්න පුළුවන්. ඊට පස්සේ භාගතුන් වහන්සේට දිබ්බ චක්කු ඥානය තිබුණා. එනේ භාගතුන් වහන්සේ මනුස්ස ලෝකෙදී දෙවලවත් දකින්න පුළුවන්. බබලවත් දකින්න පුළුවන්. ඒ ඉන්න දෙවරුත් දකින්න පුළුවන්. බබලු ඉන්න බ්‍රහ්මීන් දකින්න පුළුවන්. සතර පාවල ඉන්න සත්‍යයන් දකින්න පුළුවන්. ඒ තමයි භාගතුන් වහන්සේගේ දිබ්බ චක්කු ඥානය. ඒ වගේම භාගතුන්ට තමන්ගෙන් බොහෝ දුර වූ ශබ්දයන් පවා කිසිදු බාධාවකින් තොරව ඒ ආකාරයේ මහන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝත ඥානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට නොයෙක් නොයෙක් කීර්ති ප්‍රාතිහාරයන් පාන්න පුළුවන්. දැන් බලන්න භාගතුන් උරුවෙල කාශ්‍යපව දමනය කරන්න කොයි තරම් කීර්ති ප්‍රාතිහාරයන් පෑවද. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිවිද ඥාන. ඒ වගේම භාගතුන් වහන්සේට අනිත් අන් සියලු ලෝක සත්‍යයේ හිත්වල පවතින ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්. අනුගහිත කියවන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පරචිත්ත විජානන ඥානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අනිත්‍යගේ චිත් සිත්වල ඒ ජීවිත අභ්‍යන්තර ධර්ම අවබෝධය කිරීමේ කුසලතාවයේ පිහිටි නොපිහිටි බව ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. ඔයනම් ওই විදිහට බුදුරජාණන් වහන්සේට පුබ්බේ නිවාසානුසති ඥානය, චුතූපපාද ඥානය, ආසවක්කේ ඥානය, ඒ වගේම ඍද්ධිවිද ඥානය, ඒ වගේම දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත ඥාන ආදී භාගතුන් වහන්සේ නොයෙක් ඥානයන් උපදවගෙන ඉන්නේ. භාගතුන් කියන අනන්ත ඥානී කියලා. අනන්ත ඥානයෙන් යුක්තයි. දර භාගතුන් වහන්සේ නොයෙක් ඒ ඥානයන් උපදවගෙන ඒ අනුම තමන්ගේ ජීවිතය ගත කළා. ඒ නිසා භාගතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. ඒ වගේම ශ්‍රාවක සිහි කරනවා භාගතුන් වහන්සේ මෙසේ සුගත වෙනසේ කියලා. පින්වනේ භාගතුන් වහන්සේ තමයි මේ සුන්දර නිවන් මඟ මේ ලෝකේට වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නනවා වගේ, යටට හැරලා තිබුණු දෙයක් උඩට හැරවනවා වගේ මේ ලෝකයාට විවර කරලා පෙන්නුවේ. දැන් භාගතුන් වහන්සේ පහළ වෙන්න පෙර සිය ජීවිතයේ විමුක්ති වෙනුවෙන් කැප කළ ආලාර කාලාම උද්දකරාමුත් වැනි අරූප සමාපති ලාභෙන් හිටියා. නමුත් ඒ කිසිවෙකුට මේ නිවන් වග රහසක් වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ තමයි සීල සමාධි ප්‍රඥාවෙන් සමන්විත වූ මේ විමුක්ති ඥාන දර්ශන වලින් කෙලවර වෙන මේ සුන්දර නිවන් මඟ හොයාගෙන ඒ සුන්දර නිවන් මඟ ප්‍රගුණ කොට ඒ සුන්දර නිවන් මඟ පරිපූර්ණ කොට ඒ සුන්දර වූ නිවන වෙත භාගතුන් වහන්සේ වැඩම කළා. ඒ නිසායි භාගතුන් වහන්සේ සුගත වනසේක කියලා ශ්‍රාවකයා සිහි කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේට මේ සියලු ලෝක භාගතුන් වහන්සේ අවබෝධ කළා. මේ අපි ඉන්න මනුස්ස ලෝකය, දෙවරු ඉන්න දිව්‍ය ලෝක, බ්‍රහ්මෝ ඉන්න බ්‍රහ්ම ලෝක, ඒ වගේම නිරිසතුන්ගේ ලෝකය, ප්‍රේතීන්ගේ ලෝකය, තිරිසනුන්ගේ ලෝකය, අසුරුන්ගේ ලෝකය,
කියන මේ සුගති දුගති කියන සියලු ලෝකයන්ම ඒ ලෝකවල පවතින යම් ආකාරයක්ද ඒ සියලු ආකාරයන් අවබෝධ කළා. භාගතුන් ඒ සියලු ලෝක අවබෝධ කරලා ඒ සියලු ලෝකවලින් එතර වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූණං වූ සම්බුදු ගුණය. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තිබුණා භාගතුන් වහන්සේ ශ්‍රාවකය සිහි කරනවා භාගතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණයෙන් යුක්තයි කියලා. පින්වනේ භාගතුන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණය කියන්නේ භාගතුන් ආ දේශනා කරන මහණෙනි මේ වනසිව්පාවන්ගේ රජා වූ සිංහයා මහණෙනි දඩේමට ගිහිල්ලා ඇතෙක්ට පහර දෙනවද මී ගවයෙක්ට පහර දෙනවද ගවයෙක්ට පහර දෙනවද දෙවියෙක්ට පහර දෙනවද නොසකස් කුඩනේක සකස් කරලම එක පහර දෙන්නේ අඩුම තරමේ බලලෙකුට හරි ආවෙකුට හරි තරම් කුඩා තරමේ සතෙකුට පහර දෙනවද නොසකස් කුඩනේක සකස් කරලම එක පහර දෙන්නේ මහණෙනි තථාගතයන් වහන්සේ තේ වගේමයි කිව්වා තථාගතයන් වහන්සේ සිංහයා කියලා කියන්නේ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් අතර පවසන නමක කිව්වා. මහණෙනි තථාගතයන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකන් මේ සිව්වණක් පිරිස අරමුණු කරගෙන දහම් දේශනවද පිරිවරාගෙන දහම් දේශනවද ඒ තථාගතයන් වහන්සේගේ සිංහනාදය කිව්වා. මහණෙනි තථාගතයන් වහන්සේ භික්ෂූන්ට දහම් දෙසුවද භික්ෂුණීන්ට දහම් දෙසුවද උපාසකයන්ට දහම් දෙසුවද උපාසිකාවන්ට දහම් දෙසුවද නොසකස් කුට නෙවෙයිකව සකස් කරලමයි කව දහම් දෙසන්නේ. මහණෙනි අඩුම තරමේ තනකොළ කපාගෙන ඉන්නෙකුට හරි කුරුළු වැද්දෙකුට හරි දහම් දෙසුවත් නොසකස් කුට නෙවෙයිකව සකස් කරලමයි කව පහර දෙන්නේ. සකස් කරලමයි කිව්වා ධර්මය දේශනා කරන්නේ. එතකොට භාගතුන් වහන්සේ ඔය විදිහට ධර්මයේ දේශනා කරලා දහමට ධම්ම දමනේ නොවු දෙව් මිනිස් සහිත ලෝකයා දහමට අවනත කළා. දහමේ හික්මුවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණය. ඒ වගේම ශ්‍රාවකය සිහි කරනවා බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක කියලා භාගතුන් වහන්සේගේ සම්බුදු ගුණය සිහි කරනවා. පින්වනි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ මනුලොව මිනිසුන්ගින් වගේම දෙව්ලොව දෙවුරුන්ගේ එකම ශාස්ත්‍රෝන් වහන්සේ වුණා. දැන් භාගතුන් ආදී ඉස්සරහට එලා ප්‍රශ්න ඇවි මිනිස්සු විතරක් නෙවෙයි දෙවුරුත් ඇව්වා. ඒතර භාගතුන් ආදී දෙවුරුන් එක්ක කලේ දහම් සංවාද ඇතුළත් සංයුතනිකායේ දේවතා සංයුක්තය දේව පුත්ත සංයුක්ත කළ වෙනම සංයුක්තයක් තියෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ මනුලව මිනිසුන්ගෙත් දෙව්ලොව දෙවරුන්ගෙත් එකම අසහාය ශාස්ත්‍රෝන් වහන්සේ වුණා. ඔය විදිහට ශ්‍රාවකය සිහි කරන බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුසානං වනසේ කියලා භාගතුන් වහන්සේ සම්බුදු ගුණය සිහි කරනවා. ඒ වගේම ශ්‍රාවකයා මෙසේ භාගතුන් වහන්සේ බුද්ධ වනසේ කියලා භාගතුන් වහන්සේ ගැන සිහි කරනවා. පිටින් භාගතුන් වහන්සේ අවබෝධ කළේ දහම භාගතුන් ඉතා පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් සරල උපමා වලින් මනාකොට දේශනා කළා. ඔබ බලන්න භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී කොයිතරම් සරල උපමාවන් අරගෙන මේ ගැඹුරු දහම් කරුණු පැහැදිලිව විස්තර කරලා තියෙනවද කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නං වූ සම්බුදු ගුණය. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරපු දහම දෙව් මිනිස් සහිත ලෝකයාට අවබෝධ කරන්න අවබෝධ කිරීම පිණිස භාගතුන් වහන්සේ මේ සරල උපමාවන්ගෙන් පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් භාගතුන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කළා.
ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නම් වූ සම්බුදු ගුණ යන ශ්‍රාවක සීකන භාගතුන් වහන්සේ මෙසේ භගවා වනසේ කියලා. පින්වනේ මේ දෙවලව දෙවරු අතර ගත්තත් බඹලව බ්‍රහ්ම රාජවරු අතර ගත්තත් මේ මනුලව මිනිස්සු අතර ගත්තත් භාග්‍යවන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන මේ මානව ගාමී කියන දිව්‍ය පුත්‍රයා කියනවා ලස්සන ගාතාවක්. ඒ දිව්‍ය පුත්‍රයා කියනවා රජගහනුවර යම් තාක් පර්වතයක්ද ඒ අතරින් අග්‍ර වෙන්නේ වේපුල්ල පර්වතය කිව්වා. හිමාලයේ යම් තාක් පර්වතයක්ද ඒ අතර අග්‍ර වෙන්නේ කෛලාස පර්වතය කිව්වා. අහසේ ගමන් යන වස්තූන් අතරින් අග්‍ර වෙන්නේ සූර්යයා කිව්වා. නැකත්තරු අතර අග්‍ර වෙන්නේ චන්ද්‍රයා කිව්වා. ජලාසයන් අතර අග්‍ර වෙන්නේ මහා සයුර කිව්වා. ඒ වගේ දෙව්මිනිස් සහිත ලෝකයා අතර අග්‍ර වෙන්නේ ඒ තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිව්වා. ඒ නිසා පින්වත්නි අපි සරණ ගියේ එවන් වූ අද්විතීය අසහාය පරිපූර්ණ වූ අවබෝධයකින් යුතු ශාස්ත්‍රෝන් වහන්සේ නමක්. ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ අපි යම් මොහොතක් සිහි කරනවද ඒ සිහි කරන මොහොත පවා අපිට බොහෝ යහපත පිණිස පවතිනවා. ඔබට මතක ඇතිනේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන මරණාසන්න මොහොතේ හිත පහදව ගත්තා අය මේ දුගති ගාමි වෙන්නගේ ජීවිතයේ සුගති දිහාවට හැරෙන්න ඒ චිත්ත ප්‍රසාදයෙන් රැස් වූ පින උපකාර වුණා. ඉතින් ඒ නිසා පින්වනේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකිය විදියට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන නිතර නිතර සිහි කරමින් ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමට එන ඒ ආර්ය ශ්‍රාවකත්වයේ ලබන්න අපි සියලු දෙනාට මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැන පහදවාගත් ඉතින් රැස් වූ පින උපකාර වේවා. සාදු සාදු සාදු. පුඤ්ඤානුමෝදනාව. අද දින අසිරිමත් ධම්මසක සදාම් දේශනාව සඳහා ආර්යම් බණ්ඩාර මැණික ඇතුළු දූදරු ඥාති පිරිස තමයි අනුග්‍රහය දරනු ලැබුවේ. ඉතින් මේ පින්වතුන් මීට වසර 16කට පෙර මිය පරලොවට යදිනු ආර්යම් සුදුබණ්ඩා ඒ ස්වාමි පුරුෂයාට ඒ පියාණන්ට පින් අනුමෝදන් කරන අපේක්ෂාව පෙරටු කරගෙනයි මේ සදාම් දේශනාව සදා මෙලෙසින් දායකත්වයේ දරනු ලැබුවේ. ඉතින් මේ පින්වතුන් මේ ධර්ම දානවස රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමුවෙන් පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. මේ පින්වතුලගේ ඉෂ්ඨකාමීතකාමී දෙවිවරු මේ පුණ්‍ය භූමිය අසුර කරමින් වැඩ සිටින දෙවිවරු සම්බුද්ධ ශාසනයේ සුරකින්න දෙවිවරු මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් මෙත්වා. පින් අනුමෝදන් වූ දෙවිවරු දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදී උතුම් වූ සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. පුඤ්ඤානුමෝදනාවෙන් සතුණ දෙවිවරුන්ගේ දිව්‍යමය ආශිර්වාදේ රැකවරණ උපකාරය මේ පින් සියලු දෙනාගම ජීවිතවලට සලසා දෙත්වා. ඒ දෙවිවරුන්ට දුතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 16කට පෙර මියගිය ආරෙම් සුදුබණ්ඩා ඒ ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කළා තියෙනවා. ඉතින් මීට වසර 10කට පෙර මියගිය ආරෙම් සුදුබණ්ඩා ඒ මහත්මයාට මේ පින් අනුමෝදන් මෙත්වා.
ඒ වගේ මිය පරලොව යන්ට දුන ආර්ය මුදලිහාමි ජී චන්ද්‍රපාල ජී නදීසා ප්‍රබෝධිනී ආර්ය බුංචි වණ්ඩා යන අයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ අසිරිමත් ධම්මසක සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ ආර්ය බණ්ඩාර මෙනිකා මහත්මිය නමිනුත් ඒ පවුලේ සියලු දෙනා නමිනුත් මේ සහ සම්බන්ධුණු සියලු දෙනා නමිනුත් මේ ජීවිතේ පුරාවටත් අනන්ත සතර පුරාවටත් මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොන් යම්තා ඥාතියෝදී සියලු ඥාති සමෝයාද මේ පින දැක බලා අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. සාදුගිනි විපාසාවන් ඇත්නම් මේ සියල්ලම සංසිඳේවා. ඒ අයටද නුදුරු භවයකදී මුතුම් ධර්ම අවබෝධය පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් රෝගාතුරුයි නාරයම් බණ්ඩාරමණිකායි මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මෑණියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ඒ වගේම විශේෂයෙන්ම ආරම් ඊමණිකායේ මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අධ්‍යාපන කටයුතුන් නියලි සිටින සියලුම පවුලේ දුවාදරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ උසස් පෙළ සාමාන්‍ය පෙළ සිසති භාගින්ද පිණිසිනි සියලු දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අද දවසේ දානේ මේ ධම්සක සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන ආර්.එම්. බණ්ඩාරමණිකායේ මහත්මියට, ඒ පවුලේ සියලු ඥාතීන්ට, ඒ වගේම මේ සහ සම්බන්ධුණු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍යානුභාව බලින්, තෙරුවනේ අනන්ත ගුණානුභාව බලින්, දෙවරුන්ගේ දේවානුභාව බලින් සියලු දෙනාගේ ජීවිතයට පැමිණ යම් කායික මානසික දුක් පීඩාවන් ඇතන් ඒ සියල්ලම සංසිඳිලා කායික මානසික සුවපත්භාවයේ ලැබිලා සියලු දෙනාගේ ජීවිත නිරන්තරයෙන්ම කායික මානසික සැප සැහැල්ලුව මුදාවෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව දීර්ඝාව සම්පත් සැලසේවා. ඔබ ලද යම් සැපයක් ඇත්නම් ඒ සැපයෙන් කිසි කලකවත් නොපිරිහේවා. කරනගේ රැකී රක්ෂා කටයුතු වේවා, ව්‍යාපාරික කටයුතු වේවා, ගොවිතැන්පත් කටයුතු වේවා, දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුයි සියල්ලම සිතනා පතන ආකාරයෙන්ම සඵල වේවා. සියලු දෙනාට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ බොහෝ පින්දාම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මේ මෙල ජීවිතයට දහමේ පිහිට පිළිසරණ සලසගෙන මතු ජීවිතයේ සුගතිගාමි වෙලා ඒ ලබන සුගතියකදී උතුම් ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න අද දවස රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ
නමෝ බුද්ධාය 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 මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න